හැලෝ හැලෝ කොහමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මයිටෙස් YouTube channel එකට. ඉතින් අද මම හදන්න යන්නේ රාමෙන් නූල්ස් එකක්. මම මේක හදන්නේ මගේම ක්‍රමයකට. මේක ටිකක් ලේසි ක්‍රමයක්. අපි බලමු කොහමද මම හදන්නේ කියලා. මුලින්ම මම බඩිරුම් කාලක් මේ විදිහට කෑලි කපලා හොදලා තඹ ගන්නවා. ඔයාලට කැමති නම් මේක බඩිරුම් කරලා පිටින් තඹලා කෑලි කපා ගන්නත් පුළුවන්. ඒක තැම්බෙන අතරතුර මම ඉඟුරු, සුදු ලුණු, ලුණු අරගෙන මේ විදිහට පොඩියට හිනියට කපා ගන්නවා. ඒ කපාගත්තු ඉඟුරු සුදු ලුණු ලුණු ටික මම පැත්තකින් තියා ගන්නවා. ඔන්න ඒ අතරතුර මම ඉස්සෝ ටිකකුත් ගත්තා. ඉස්සෝ ටික සුද්ධ කරලා හොදලා ගත්තේ. මම මේකට මිරිස් කුඩු, කහ කුඩු, ගම්බිරිස් කුඩු ලුණු එකතු කරලා ඒකම කපාගත්තු ඉඟුරු සුදු ලුණුත් ලුණු එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්නවා. දැන් බඩිරිඟු ටික තැම්බිලා තියෙනවා. ඒක මම ලිපෙන් එළියට ගත්තා. ඒකේ වතුර ටිකෙම මම බිත්තර ටිකක් තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මම වෙනම් පෑන් එකකට තෙල් ටිකක් එකතු කරලා මම හර හදාගත්ත ඉස්සර ටික බැදගෙන තමයි යන්නේ. මේක යන්තම් දෙපැත්ත මේ විදිහට බැදගත්තාම ඇති. මේ වගේ හොඳින් බැදුනට පස්සේ මම මේක ලිපෙන් එළියට ගන්නවා. මේ ඉස්සර බැදගත්ත පෑන් එකේ තියෙන ඉතුරු ටික මම ලිප වහලා එක තියාගන්න පස්සේ පාවිච්චියට ගන්න. ඉතින් ඉස්සෝ වෙනුවට ඔයාලට චිකන් හරි වෙන මොනවා හරි මස් වර්ගයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම අද මේ රාමෙන් එක හදාගන්නේ මේ බුල්ඩොග් නූල්ස් එකෙන්. මම මේකෙන් වර්ග දෙකකින් තමයි පාවිච්චි කරන්නේ. මේ එක පැකට් එකක් නම් රාමෙන් නූල්ස් වලටම හදපු එකක්, අනික නම් නිකන් නූල්ස් එක විදිහට හදන එක. ඒකට මම ඒ දෙකම පාවිච්චි කරලා තමයි නූල්ස් එක හදන්නේ. උණු වතුර ටිකක් දාලා ඒක එක පැකට් එකක් විතරයි මේ වගේ මික්ස් කරන කුඩු එක තිබුණේ. මම ඒකත් දාලා විනාඩි 3ක් විතර මේක තඹ ගත්තා. ඊට පස්සේ මම පෙරලා වතුර ටික වෙනම තියාගත්තා පාවිච්චියට ගන්න ඕන නිසා. ඊස්සම වෙනම් භාජනයකට බටර් ටිකක් සහ එල් කපාගත්තු ඉඟුරු සුදු ලුණු ලුණු වල ඉතුරු ටික එකතු කරගත්තා. එක මේක එකතු කරගෙන හරි ඉස්ස වනාගත්ත ටික ඉතුරු විච්ච ටික තමයි එකතු කරගත්තේ. එකම කලින් අර ඉස්ස ටික බැදගත්ත පෑන් එකට මම තඹගත්ත නූල්ස් වල වතුර ටිකක් දාලා මේ විදිහට කලවම් කරලා ගත්තා. ඉඟුරු සුදු ලුණු ටික හොඳින් බැදුනට පස්සේ මම අර හදාගත්ත මිශ්‍ර එකයි ඉතුරු ස්ටොක් එකයි මේ විදිහට එකතු කරගන්නවා. ඒකම නූල්ස් පැකට් එකේ මේ වගේ ස්පයිසි සෝස් එකක් තිබුණා. මම ඒකෙනුත් ටිකක් එකතු කරගෙන කලම් කරගෙන තමයි මේ ස්ටොක් එක හදාගත්තේ. දැන් මම රාමෙන් එක හදාගන්න යන ඉතින් රාමෙන් එක හදාගන්න භාජනයට මම අර හදාගත්ත ස්ටොක් එක මේ විදිහට එකතු කරගන්නවා ටිකක්. මේක උණුවෙන් හොතර තියෙදි තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තඹගත්ත නූල්ස් වලුත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මම තඹගත්ත බඩිනු කොරිනුත් පොඩි කෑලි දෙකක් එකතු කරගත්තා. ඉස්සෝලින් මම එකකට ඉස්සෝ හතරක් වගේ තමයි එකතු කරගත්තේ. ඒකම තඹගත්ත බිත්තර සහ ලුණු කොර ටිකක්. මේක ලස්සන වගේම රස වෙන්න මම බැදගත්ත තල ඇට ටිකක් එකතු කරගත්ත. මම තලයට මේ වගේ කබලේ බැදගෙන වෙනම් භාජනයකට දාලා තියාගන්නවා ඕන වෙලාවට මට ගන්න පුළුවන් නිසා. ඒකම නූල්ස් පැකට් එකේ මේ වගේ පොඩි පැකට් එකක් ඇතුලේ තිබුණා. තලයට සහ නෝරිකොල පොඩියට කපලා මම ඒකන චුට්ටක් එකතු කරගත්ත. එකමර ස්පයිසි සෝස් එකන චුට්ටක් එකතු කරගත්ත තවත් ස්පයිසි ගතිය වැඩි වෙන්න. ඉතින් ඔය විදිහට තමයි මම මගේ රාමෙන් එක හදාගත්තේ. හරිම ලස්සනයි වගේ තමයි මේ රාමෙන් එක හරිම රසයි. ඉතින් කියන්න ඕනේ මේ රාමෙන් එක මම හැදුවේ මගේ ක්‍රමයට. මේක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා තමයි මම තෝරගත්තේ මට ලේසි ක්‍රමයක්. ඉතින් ගොඩක් රසට තිබුණා. ඔන්න ඔයාටත් පුළුවන් ට්‍රයි කරලා බලන්න. ඒකම ඉතින් කලින් කිව්වා වගේම ඔයාලට ඉස්ස වෙනුවට මස් වර්ගයක් වුණත් පාවිච්චි කරලා හදන්න පුළුවන්. මස් ගන්නවා නම් ඉස්ස හදාගත්ත විදිහටම තමයි හදාගන්නත් ඕනේ. එහෙනම් ඉතින් ඔන්න ඔයාලා ට්‍රයි කරලා බලන්න. අපි ආයෙත් මෙන්නම හැමෙම තවත් අලුත් වීඩියෝ එකකින්. ඔයාලා හැමෝටම සුබ දවසක්.